රසදී කියන්නේ ලෝකේ ජීවත්වන මිනිසුන්ගේ සෞඛ කියයට තර්ජනයක් ඇති කරන්න පුළුවන් ප්‍රබලතම මූල ද්‍රව්‍ය දදායෙන් එකක් මෙහම කියන්න අපි නෙවේ. ලෝකෞඛ්‍ය සංවිධානය විසින්. මිනිසාගේ මොලට ස්නායු පද්ධතියට විශාල නරක බලපෑමක් ඇතිකරන මේ මූල ද්‍රව්‍ය මත රටවල් කිහිපයක්ම යපෙන බව ඔබ නොදන්නවා ඇති. ලෝකයේ මේ වනවිටත් නීති්‍යානුකූල්ලව රසදිය ආනායනය කරන්නේ ගායනාව පමයි. අනිකුත් සෙසු රටවල් සියල්ලම සිදුකරන්නේ නීති විරෝධී පතල් මගින් රසදිය නිසාරණය කිරීමයි. ගයනාවේ රජය විසින් යම් යම් අනපනත් ගෙනාවත් ඒ කිසිවකට මේ කැනීම් නැවැත්වීමට තාමත් හැකියාවක් ලැබි නැෑ නිීති්‍යානු කූල පතල්. හිපක්ති වනත් ගයනාවේ තිබෙන පතල් විශාල ප්‍රමාණයක් නීති විරෝධීව සිදුකන්න පතල්ගැනීම් බව රහසක් නෙවේ. ලෝකයේ බයානකම සෞකයට විශාල තර්ජනයක් ගෙනන මේ පතල්වල ඔබ නොදත්ොරතුරු සියල්ලම මේ වීඩියෝෙන් අරගනෙන් අපි සූදානම්. සෑම වර්ෂයකම ගයනාවේ අගනගරය වන ජෝෂ්ටවන් නෙත ආනායිනය කරන රසදිය ප්‍රමාණයක් කිලෝ සිදහසක් පමණවනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදීින් ප්‍රිතාින් හෝ රුසියාවෙන් නමුත් මේ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් හලුකඩවල ඒ කියන්න බ්ලක් මගට් එක කහ. චීනෙන් ගැන්වීමට සමහර ව්‍යාපාර්කයන් වාර්ෂිකව කටයුතු කරනවා. Sම. ෝස්ටන්්හි පිහිා තිබෙන රත්තරං වෙලෙන් සැල්ව, හොර හස ඉතාමත්ම කුඩා ප්‍රමාණවලින් රසදිය විකිනීමත්. ඉතාමත්ම විශාල වශයීෙන් සිදුවෙනවා. ගයනාව වසර දහස් කරනාවක සිට රත්තරං වලට ඉතාමත්ම ප්‍රසිද්ධයක් උස්තුලන්නන්නේ මාඩියා ප්‍රදේශයි. සාරවත් පනාන්තරවලින් සහ පතල්වලින් වටවුණු මේ ප්‍රදේශය රත්තරං ආකරයක් බෝ පැවසීමේ වරදක්නහැ. මේ රත්තරං ආකරවල සේවය කරන සියලුම සේවකයන් උදෑසන පහට අවදිවිය යුතු අතර, ඉන් පසු විශාල ජලපොම්ප ක්‍රියාත්මක කළයුතු එෙනවා. රසදිය නිතරම රත්තරං සමඟ එක දැකිය හැකි අතර ඒවා ඉතාමත්ම පහස්ුවෙන් එකතු කරගන්නට සේවකන්ට හැකිාව තියෙනවා. ඕන්සේ නිසාරණය කරගන්නා රසදිය මුසූුණු රත්තරන් වෙළඳ පලට ගෙනගිය පස සාප්පු හිමිරුවන් විසින් පිලිස්සීමේ විශේෂ ක්‍රමවේදයක් මගින් රත්තරංවල ඇති රසදිය පිලිස්සීම සිදුකරනු ලබනවා. ඕවන් මේ වෙනකොට යම් කිසි ආරක්ෂිත උපයමාර්ග අනුගමනය කළත් මීට පෙර ඒවගේ කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කලා තිබුණේ නැහැ. එනිසාම පතල් කර්මාන්තයේ ෙදෙන පුද්ගලයන් රත්තරන් සපපු පවත්වාගෙනයන පුදගලයන් නිතරම ස්නායරෝග මාංශපේෂි වේදන අක්මා වාාශ්‍රත රෝගමෙන් ලින්ගා ශ්‍රි. සහකුකඩු ආශිත රෝගනිසාහ අතිශයෙන් දරුණු ලෙස පීඩා විඳවා රත්තරං වල රසදිය තිබේදයන්න පරයුක්ෂාකිරීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබුණත් එක අතිශයෙන් ිල අධික එකක් නිසාම බොහෝ දෙනෙක් සිදු කරන්නේ ඒවා පිලිස්සිම්මගින් නිසාරණය කිරීමයි මගේ තාතා වසර තිහෙකට වඩා සේවේ කළේ රසදිය පතල්වල එය රසදිය ඇදදි බාල්ද වලින් වෛද්‍යවරු කියවා එහෙමයට ළමයි හදන්න බැහැ කියලා හැදුවත් ළමයි විකෘති වෙනවා නමුත් ඒවා බොරු මාත එක්ක අපේ තාත්තට දරුව දාහතක් ඉන්නවා මගේ අම්යි තා යි දෙන්නම හරිම නිරෝගී. අදටත් ඒදන්න හොඳින් ජීවත් වෙනවා. වෛදිවරුන් පවසන්නේ පතල් කැනීම් වල එදන පතල්කරුවන්ගේ නොදැනු අත්භාවය සහ ඕුන් තමන්ගේ පවුල් පසුබිම්දෙස බලාගන්න වැනි තීරණ නිසාම ඔවන්ගේ සෞඛ්‍ය තත්වය අතිශයෙන් බැරෑරුම් අඩියකට පත්වී ඇති බයි ගායනාව සුරිනාම් දිස්ත්‍රික්්‍ය අතර ඇති ප්‍රදේශය රසදියසාහ රිද නීති විරෝධී ිලදී ගැනීම පිබඳ විශාල ප්‍රසිද්ියක් උසුල්ලනවා. කෙේ වෙතත් මේ ප්‍රදේශයේ මාලුපෑමට නිවාඩු ගතකිරීමට එන පිරිස් නිසා මුළ දසපුරාමක්. ඒය වල ුරුපයක් ුලවා රත්තරන් සසා මද්‍රව්‍යිය යන දෙවර්ගයටට සමානවම නීති විරෝධී ද්‍රව්‍යයක් ලෙස සලකන්න රසදයයි. අවධානමක් ගැනීමට කැමති ඕනම කෙනෙක්ට තමාගේ ආදායම දෙගුණ කර ගැනීමට මේ ජාවාරම තුළ වැෑවන්නේ පැෑයකිහිපයක් පමයි. රට පුාම රසදිය තහනම් ද්‍රව්‍යයක් වුණත්, මේ කලු වෙළඳ සැල්වල තිබෙන වටිනාම ද්‍රව්‍යන් අතරින් එකක් වන්නේ රසදිියයි. එසේ මේ වගේ නීති නිර්මාණය කරන්නෙත් ඒව කඩකරන්නෙත් වෙළඳ සැල්හිමියන් පමණයි. බොහෝ වෙලාව නී විෝදධ නිසාරය කර ලදර. දිය ප්‍රවාහනය කරන්නේ උදෑඇසන කාලෙදී. මොහ දෙදීමම වෙනත් බෝට්ටුවකට ඒවා මාරකරන ඕුන් නැතවතාවක් තමාගේ රාජකාරය සඳහා පිටත් වෙනවා. මේ ක්‍රියාදාමය අතිශයයිෙන් භයනක වන අතර තමාගේ ජීවිතපවා ඔවන්ට අහිමි වීයන්නට පුළුවන්. එසේම යම් අවස්ථාවකදි පොලසිේ විසින් හදිසි වැටලීමක් සිදුකලොත් ඕන්ට සිදුවන්නේ සිරගත වීමටයි. ආරක්ෂක හමුදා රාත්‍රිකාලේ මුර සංචාරවල යෙදුනත් මහොද සීමාවේ තිබෙන විශාලත්වය නිසාම ඔවන්ට සියලුම ප්‍රදේශ ආාවරනය කිරීමේ හැකිියාවල ැබෙන්න්නේ හැ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවන් තමාගේ වෙළදාම් කටේතු දිනපතාම සිදුකරගෙනයන්නේ ඉතා විශාල පරිමාණයෙන්. බොහෝ වෙලාවට ිලෝ ගණනාවක් බර රසදය රටින් පිටවෙන්නේ ඉතාමත්ම කුඩා ප්‍රමාණවලින් කුඩා බෝතල්වල ඇසිරීමෙන් පසුවයි. சුனாය දිදස්තා හතරවර්ශීන්දල මේ වන තුරත් නීත්‍යන් கூූල විදියට රසදිය ආනානය කල්ලා නැ. මෙවැනි රටවල ෙන්ஞ்சිමලෙස ක්‍රියා කරන්නේ රත්තරං වෙදාම. රසදය නිස්සාරණය කිරීම මගින් සොයාගන්නාලාද රත්තරන් වලින් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් அලවිවන්නේ කළුකඩ තුलाई சුரினாමය තුළ තිබෙන වඩාත් ලාබදාாய்ම ෘතිය වන්නේ රත්තරන් පතල් කැනීමයි නමුත් ඔවුන් වඩාත් අවධානය යොමු කරන්නේ රසදියවලට නිසාම රත්තර ආකරවල සිින රටවල් තාමත් ලෝකේ අතිශෙන් දුපත් රටවල් විදියට හඳුන් වනු ලබන විදේශීය සමාගම්සාහ රජය අනුබද්ධිතව සපේන විශෂ සහිත සයිනයි් නිතරම සේවේනේතු සේවකන්ගේ ශීරවල ස්පර්ශන අතර ඔුන් ඒවටත් වඩා සැලකිලිමත් වන්නේ තමන්ට ලබෙන වැටුප ගැනයි. විශාල පස්කඳවලට ජලය යොදා දියකරන්න අතර, ඒවා පසුව නිසාරණය කිරීම සිදුකරනු ලබනවා. කොකේන් වලට මෙම රසදියවලටත් ලෝකේ පුරා මෙතෙක් වෙළඳ පොළක් නිර්මාණ වෙලා නෑ. ඒවා මිදීගනීම සහ අලෙකිරීම සිද්ධ කරන්නේ කළු කඩහරහා. උඩා කරමාන්ත කෙසේ වෙදත් විශාල පතල්වලදි පසට මිත්‍රවන සයනයිට් නිසාම සිදුවන පරිසර හානිය සුළු පටුවන්නේ නෑැ. ස්ොරිනාමේ භෝමිවාගේෙන් සියයට අනුවක් පමණ ආවරණය වෙලා තින්නේ හරිත තුරු ලතාවලින්. නමුත් විශාල වශයෙන් සිදුකරන රසදය පතල් නිසාම එයටට හරිත වනාන්තර ඉතාමත්ම විශා ලෙස විනාශවයාමේ අවදානමකට මහුණදී සිටිනවා. යම්හයකින් මෙම කුඩා සහ විශාල පතල්කර්මාන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා දැමුවත් පසට හෝ ජලයට මිස්්‍රවුණු රසදිය වසර දහස් කරනාවකට හෝ පරිසරයෙන් ඉවත් වෙන්නේ නැහැ. ජලාශ ආස්ත්‍රිතව ජීවත්වන මසන්ගේ ශරීරවල අසාමාන්‍ය ලෙස රසදිය දකින්නට ලැබීම කනගාටුවට කරුණක් බව පරිසරවේදින් පෙන්වාදී තිබෙනවා. මේ මාලු නාහාරයටගන්නාම. නිසන්ගේ ශරීරවලටත් රසදිය ඇතුළත්වන නිසාම, ඒ ආහාරදාමවල බරපතල ගැටළුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදී අවසානයි. ිනිසුන්හමත්යන් හැරුණුවිට පක්ෂීන් මාංශ භක්ෂක සතුනැතුළ විශාල වපසරයක් පුරා රසදය නිසා විශාල අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. සුරිනාමය අගනගරය තුළ වායසාම්පල පරීක්ෂා කිරීමදී ඒවගේ රසදයේ විශාල ප්‍රමාණයක් අන්තර්ගතූබවට තහෞුරු කරගැනීමට බලධාරින් සමත් වනා. නගරබද ජීවත්වන මිනිසුන්ට මේ තත්වේ වඩාත් බරපතල සෞඛ්‍ය හානියක් බව පරීක්ෂකයන් කිහිප අවස්ථාවකදීම දැනුම්දී තිබෙනවා. නගරාසන්න සහර ප්‍රදේශවල රසදය නෝග්‍රෑම් ලක්ෂ තුනකට අධිප එක කියියවබක් මීටරයක් තුළදී හමුුවෙනවා මේ මිනිසුන්ගේ සෞඛකේට අතිශයෙන් ප්‍රබල බලපෑමක් ඇති කරන්න බව ඔවුන් රජයට වරින් වර දැනම්දුන්නත් මේ වන්න තුරොත් ඒ වෙනෙන් නිසි පියවරක් ක්‍රියාත්මකවෙලා නහෑ. පරේක්ෂකයන් පෙන්වා දෙන්නේ එක මයිකෝග්‍රෑමයක් පවා අතිශයෙන් බරපතල තත්ත්වයක් බවයි. ගායනාවෙන්සාහ සුරිනාමෙන් නිසාරණය කරගන්නා රත්තරන් යවන්නේ සුවිස්්ටලන්තයේ කැනඩාව. මැද පෙරදිග රටවල්සා අන්තර්ජාතික වෙළඳ පළටයි. මේ රටවල් වලින් ගයනාවට සහ සුරිනාමේ රත්තරංවලට තිබෙනඉල්ලුම ඉහලව. ඒල් ඕන් ගිින්දිගටම පතල් කැනීමේ යෙ දෙෙනු ඇති. ඒ හා සමානෝම කළුකඩ වෙළදාාම සසා ජවාරම් රත්තරං වෙළඳබලවටා ක්‍රියාත්මකවීම වැලක්වීමටත් කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබෙන්නේෙ නැහැ. මේගේ තත්ත්වයක් තුළල සුරිනාමයට සහ ගයනාවේ ඉරනමට කුමක් පේවිද. රන්න ආකරයක ජීවත්වන මේ මිනිසුන්ගේ ඉරනම රන්නකරෙන් ලිය වෙන ඉරණමක් නොවන බව ඔයාට දැනටමත් වැටහෙනවා ඇති. ඉතින් මේ ගැනවාගේ අදහස මොකක්ද කියලා නිවාරීම පහලින් කමෙන්ට් එකක් ද අමතක් කරන්නපා. අපි මේගේ මලත්ම ීියෝගින් හම. බලාපොරොත්තුවෙන් අදට සමුවරගෙනයන්නට තමයි සෝදානම් වෙන්න ඔයාල තාමත් අපේ ැනල්ල සබස්ක්‍රයි් ක නැත්තන් අනිවාරෙන්ම පහලින් තිය රතු පාට පාටන කොබ සබස්කයි් කරන්න ඒවගේ පුංචි බෙල්ලයි කරන්න ක ලික්කොත් අපි ඔලතිින් ීඩෝවත් දාාපු ගමන් ඔයාලකට ගෙන්න්න ගැනීම හැියාව තියෙනවා ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙම සේලම දෙනාට සුබ දවසක්කාගෙන්ද! ජන්නනාදී පතිකාර්ිය තාත්තගේ ඔප්‍රේෂණණකට සල්ලි පහසවෙලා මෙවන් ජීවිත එලිය කිරීමට ජනතිි අරමුුට ශක්තියලබා දෙන්නේ පුංි රපියල් විසකින් ඔපතු මිලතිගන්න සම්ර්ධන ලොතරයි බවෝපතදන්නවාද තාත්තට දැන් සනී පයිද. යාලිට පස්සි අදතමය පේ ගෙදරට එලියක් වෙටුුණනි. ජීවිතේම එලිිය කරන සම්වර්ධන ොතරය.